තවත් නිරීක්ෂණය වෙච්ච කරුණක් තමයි මමත් චන්ද දාන ගිය නිසා මමත් චන්ද දාන ගිය නිසා චන්ද දාපු නිසා මං ගියවර චන්ද දාන්න යනකොට අපේ චන්දපුලේ අවට ගෙවල් වල රැස් වෙලා ආයේ පාක්ෂිකයන්ගේ දක්වපු උනන්දුව මෙවර තිබුණේ එක පක්ෂයක පමණයි. අනිත් පක්ෂවල ඒක අපට දකින්න තිබුණේ නෑ. ඒක ටිකක් විස්මයට කරුණක්. මම පස්සේ ඇව්වම කිව්වා කාගෙත් උනන්දුවක් නෑ මේ ඡන්දෙට කියලා. නමුත් ඡන්දෙ දාන්න එන පිරිසේ අඩුවක් තියෙනවා කියලා. ඒගොල්ල අතරෙම හැම පක්ෂේම අය මේ ටිකක් කනස්සල්ලට පත් වෙලා ඉන්න බව පෙනුණා. හැබැයි මම මේ ඡන්ද දාන ගියේ උදේ 10ට විතර. දැන් බලනකොට ටිකක් එනවා. දවල් කෑමෙන් පස්සේ ඡන්දදායකයෝ ඡන්දපොලට එන බව පේනවා කියලා දැනගන්න ලැබුණා. සමස්තයක් වශයෙන් මැතිවරණය ගැන මොකද හිතන්නේ? මැතිවරණයේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. ඒ වගේම බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාව. නාගරික ප්‍රදේශවල ඡන්ද නීති උල්ලංඝනය කිරීම මං කියවර අනුරාධපුරේ නගරයේ වගේ ආයාචනය කිරීම තොණ්ඩු බෙදීම ඒ කියන්නේ අංක සඳහා මනාප තරඟය එන්නේ කොහොමද කියන එකට ඒ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම තියෙනවා මීට 500 සීමාව තුළ. අනිත් දකින්න කනගාටුදායක කරුණ තමයි අපි ඊයේ පැමිණිල්ලකුත් කරා පක්ෂ රැස්වීම් වල ප්‍රචාරක දැන්වීම් ගලවන්න නැතුව තාම තියෙන එක. ඒ වගේම සමහර පක්ෂවලට සහාය දක්වන සන්ධානගත පක්ෂවලට සහාය දක්වන පක්ෂවල ප්‍රචාරක පෝස්ටර් ඡන්ද පොළවල් වටෙත් අලවලා තියෙනවා. ඒවා ගැලවන්න ලෙස ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සියයට සීයක් සාමකාමිකෝ කියලා කියන්න බෑනෙ. කිසි වෙලාවක පුංචි පුංචි සිද්ධි තියෙන්න පුළුවන්. නමුත් සාපේක්ෂව නිදහස් සාධාරණ විශ්වසනීය සහ පිළිගත හැකි ඡන්ද විවසීමක් කියලා කියන්න පුළුවන්. මේ වෙනකන් තියෙන තත්ත්වය උඩ අපි මේ තොරතුරු කියනකොට ඡන්ද විවසීම තවම අවසන් වෙලා නැති නිසා තවත් ටික වෙලාවක් තියෙන නිසා දැනට තියෙන වාර්තා අනුව අපට මෙහෙම කියන්න පුළුවන්. හැබැයි සමහර අය අපෙන් අහනවා ප්‍රසතේ කීයක් විතරක්ද කියලා. වියු සංවිධානය ප්‍රතිඵල එකතු කරන්නේ නෑ ප්‍රතිපත්තියක්. ප්‍රතිශත එකතු කරන්නේ නෑ ප්‍රතිපත්තියක් ඇටියට. ප්‍රතිශත මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරනකම් අපි ඒක හොයන්න යන්නේ නෑ. ඔබ දැන් ඊයේ සඳහන් කරා මෙවැනි වාතාවරණයක් ඇතුළේ තනි පුද්ගලයෙක්ගේ වගකීමක් මේ මුළු රටම එකතු වුණයි මේ වැඩේට කියන එක. ඒක නැවත කිව්වොත් කොහොමද ඒක? මේ නිදහස් සාධාරණ සාමකාමී විශ්වසනීය පිළිගත හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර ඡන්ද විසීම් පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ අර උබුන්ටු කියන එක නිසයි. මම කියන එක හින්දා නෙවෙයි, අපි නිසයි. මා ඉන්නේ අපි නිසයි කියන එක තමයි උබුන්ටු කියන එකේ තේරුම. ඒ වගේ මේ දේවල් කරලා තින්නේ කවුරුවත් තනි පුජ්‍යලෙක්වත් තනි ආයතනයක්වත් නෙවෙයි, සමස්ත ශ්‍රී ලාංකිකයන්ට තමයි මේක ගෞරවය යන්නට ඕනේ. කවුරු හරි කියනවනම් අපි තමයි මේක කරේ. අපි මේවා අපේ අලින්ගේ වැඩ කියලා කියන්න බෑ. අපි හැමෝම එකතු වෙලා කරන වැඩ. උදාහරණයක් ඇටියට රාමායනේ තියෙනවනේ පාලම හදුවයි කියන කතාව. මහා වඳුරු සේනාවයි මිනිස්සුයි කුරුල්ලොයි ලේනට කරන්න දෙයක් නැලු. ලේනා ගෙනල්ලා එක වැලි කැටයක් දැම්මලු එතන එක පොඩි චිදුරකට. ඒ වැලි කැටෙන් තමයි මේක කඩාගෙන යන්නේ. ඒක නවතින්නේ මොකද? පුංචි සිදුරෙන් වතුර කාන්දුනොත් පස් පාලමක් කැඩෙන්න පුළුවන්. ඒකෙන් ද හැම කෙනාම එකතු වෙලා කරපු වැඩක් තමයි මේක. දැන් හෙටින් පස්සේ අලුත් 225ක් එනවා. දැන් ඊළඟට ආයේ ওই 225 එපා කියලා පාරට බහින්ද? 225ම එපයි කියලා පාරට බහින්නේ නැහැ. ඒක වැරදීනේ කවදාව. මම ගිය වතාවෙත් 225ම එපයි කියන ස්ලෝගන් එකට විරුද්ධව හිටපු කෙනෙක්. අපි නම් දුන්නේ
අපිට වැරදි තේින එකේනා ආපසු කැඳවීමේ බලය. කතාවක් තියෙනේ එක මකුණයි කන්නේ මොකටද ඔක්කොම මකුණෝ මරන්නේ කියලා. ඒ മന്ത്രിවරු සියලු දෙනා මේකට වක් කියන්න ඕනේ නැහැ. ඇයි අපි ඒවා වැරදි කරනකොට වැරදි කියලා මුලදීම කියන්නේ නැත්තේ? ආපසු කැඳවීමේ බලය, අභියෝග කිරීමේ බලය, ගම්මට්ටමේ විරෝධතා පැනවීමේ බලය අදවස හතරෙන් පස්සේ හරි පත් වෙන മന്ത്രിවරුන්ගේ අවංක භාවයේ පිළිබඳව, ක්‍රියාකාරීත්වයේ පිළිබඳව ඔවුන් නිලධාරීන් විසින් රවට්ටනවද නැද්ද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. වැදගත්ම කරුණ වෙන්නේ ජනාධිපතිතුමා කිව්වේ නැත්තම් යම් විදියකට ඔහුගේ නම දාන්න එපැයි කියලා මේ මොහොකටවත් විමසන්නේ නැතුව මේ වන විටත් තඹුක්තගම් මහවිද්‍යාලය අනුර කුමාර දිසානායක විද්‍යාලය කරන්න යෝජනා කරලා ස්ථිර කරලා ඉවරයි. ඒක වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් අපේ නිලධාරීන් රජ්ජුරුව හෙළුවෙන් කියන අය කරන්න පුළුවන්. නිලධාරීන් විතරක් නෙවෙයි කොපමණ පෙරලා ගත්තත් අපි දන්නවා වතාවක් 39 දෙනෙක් තේරිපත් වුණත් දැනට බලේ ඉන්න ජනාධිපතිතුමා සමග එම පක්ෂයෙන් එක කීප දෙනෙම වැරදි ක්‍රියා කරලා අහු වුණා. ඒක නිසා මේ ආණ්ඩුවට තේරිපත් වෙන පාර්ලිමේන්තුවට තේරිපත් වෙන එතුමාගේ පක්ෂයේ අය එතුමා පත් කරගන්නා නිලධාරීන් නියමානුකූලව අවංකව රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන ගන්න එක අපි හැමෝගේම වක්කීම. උදාහරණයක් ඇරිලා අපි හිතුවොත් අධ්‍යාපන අමාත්‍යංශයේ අර වෙනදා කරන්න වගේ ලියුම් දෙන්න පටන් ගත්තොත් හිතවත්කම් වලට മന്ത്രിවරුන්ගේ ඉල්ලීම් වලට ඉස්කෝලේ දාන්නේ කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිසා දොස්තරවරුන් නිසා එහෙම ලියුම් දාන ක්‍රමවේදයක් ආපහු පටන් ගත්තොත් මොකද කරන්නේ? ඒවට ඉඩ දෙන්න බෑ. කෝච්චිය නවත්තන්න ගත්තොත් එක්ස්ප්‍රස් එක ඒ අයගේ ගම් වල දැන් අපි දන්නවා රූරු කුමාරී දුම්රියයි සමුද්දේවි දුම්රියයි ඒ දුම්රිය ස්ථානවල නවත්වන්න නැත්නම් හවසරණ එක්ස්ප්‍රස් එක මූදුබඩු දුම්රිය මාර්ගයේ නැවැත්වීමට හේතු ඒ ප්‍රවාහන අමාත්‍යවරයාට සම්බන්ධ ඥාතීන් එක මේදී. ඉතින් ওই தත්ත්වෙම මිදෙන්න ඕනේ. මම හිතන්නේ මේක ඡන්ද ප්‍රතිඵල කියන අවස්ථාවේදී යන නිසා තමයි මම මේක කිව්වේ. මොන ආණ්ඩුව ආවත් මොන අය පත් වුණත් ඒ අය පත්වන්නේ ජනතාවට සඳහා නීති සකස් කරන්න මිසක් තමන්ගේ ලාභ අපේක්ෂාවෙන් නෙවෙය කියන එක මතක තියා ගැනීම අවශ්‍යයි. එහෙම බැරි නම් ඔවුන්ට පහසු ඔප්ෂන් එකක් තියෙනවා. ඉල්ලා සෙන්න පුළුවන්.